අයිබෝවන් සුබම සෝදැස්සනක් ඔබට. ඉතින් ජීවිතය අලුතින් පටන් ගන්න ජීවිතයට නව අරුතක් ලබා දෙන්න ඔන්න අදත් අපි සූදානම් වෙමින් ඔබත් එක්ක ආදරණීය ජීවිතේ වැඩසටහනින්. ඔබ දන්නවද ඔබේ ජීවිතේ එහෙමත් නැත්නම් අපේ මේ පරිසරයේ නොවෙනස් වෙන එකම දේ මොකද්ද කියලා. මහතක් හිතලා බලන්න. මොනවද මේ ජීවිතේ වෙනස් වෙන්නේ නැත්තේ? වෙනස් වෙන්නේ නැති එකම දේ තමයි වෙනස් වීම. ඉතින් හැම දෙයක්ම වෙනස් වෙනවා. නමුත් ඔබට පුළුවන් ද සමහර දේවල් වෙනස් වෙන්නේ නැතුව ටික කාලයක් හරි රඳා පවත්ව ගන්න. මානවීය විදිහට අපි මිනිසුන් එක කටයුතු කරද්දී බොහෝ වෙලාවට අපිව සමහර කෙනෙකුට එපා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිත් එක්ක තියෙන සම්බන්ධතා අඩු වෙන්න පුළුවන්. කොහොමද අපි දේවල් රඳා පවත්ව ගන්නේ? සමහර විට මේ ඔබට වැඩිපුර කේන්ති යනවා ඇති. එතකොට ඔබව කෙනෙක්ට එපා වෙන්න පුළුවන්. හැමදාම එකම විදිහට අපි ජීවත් වෙන්නේ නැහනේ. එතකොට ඔය කේන්තිය ටිකක් පාලනය කරගත්තොතින් ඔබට පුළුවන් වෙනස් වෙන්නේ නැතුව ටික කාලයක් ජීවත් වෙන්න. ඉතින් අපි හිතුව අද දවසේදී කේන්ති යන නිසා මිනිස්සුන්ට වෙනස් වීම හැමෝටම බලපාන නිසා මේ කේන්තිය එහෙමත් නැත්නම් කෝපය කොහොමද මැඩපාත්වා ගන්න, කෝපය කොහොමද පාලනය කරන්න කියන එක පිළිබඳව කතා බහ කරන්නට. ඉතින් අපි මේ පිළිබඳව අද දවසේදී කතා කරමු. අපි ආරාධනා කර අද දවසට මේ පිළිබඳව කතා කරන්න මහාචාර්ය ඥානදාස පෙරේරා මහත්මයාට. අයබෝන් මහාචාර්යතුමනි, අයබෝන්. අපි ඉස්සෙල්ලා කතා කරා වගේ අපි අහලා තියෙන දෙයක් නෙමේ කෝපය කියන එක මහාචාර්යතුමනි. අද දවසේදී මේ පිළිබඳව බොහෝ තතු දන්න, ඒ වගේම තමයි මේ ශේෂ්ත්‍රයේ වැඩ කටයුතු කරන ඔබතුමාට අපි ආරාධනා කරේ මේ පිළිබඳව කතා කරන්න. අපිට බොහෝ දැනුමක් ලබා ගන්න පුළුවන් ඔබත් එක්ක කතා කිරීමෙන්. මට ඉස්සෙල්ලා මහන්න හිතුණා මේ අපි සහ ඔබ කියන කතාවක් තමයි මේ සමහර වෙලාවට මේ මට වැඩි කේන්ති යන්නේ නැහෙනේ, මම වැඩි තරහ ගන්නේ නැති කෙනෙක්. ඇත්තටම පුළුවන් ද මිනිස්සුන්ට කේන්ති යන්නේ නැතුව තරහ ගන්නේ නැතුව ජීවත් වෙන්න? ඔව්, දැන් ඇත්තම ජීවිතයක් නම් කෝපය, සතුට, බිය ක්‍රියාත්මක වෙනවා. අපි ඒවට කියනවා මනෝභාවයන් කියලා. එහෙම නැත්නම් අපි කියනවා චිත්ත වේග, ඉමෝෂන්ස්. එතකොට හැම කෙනෙකුටම මේ චිත්ත වේග තියෙනවා. උපතේ සිට මරණය දක්වා ජීවිතයේ ස්වභාවය තමයි චිත්තවේග ක්‍රියාත්මක වීම. චිත්තවේග නියාමනයක් තියෙනවා. දැන් අපි මේවා සිතින් ඇතු වෙනවා. සමහර චිත්තවේග පිට කරනවා. සමහර ඒවා පාලනය කරගන්නවා, හංග ගන්නවා. නමුත් අපි කොච්චර කිව්වත් මට නම් තරහ යන්නේ නැහැ. ඒක වෙන්න බෑ. තරහ යනවා. වෙන්නේ තරහව තද කරන් ඉන්නවා, පාලනය කරන් ඉන්නවා, පිට කරන්නේ. සමහර අය ඉන්නවා තියෙන තරහව ඒක පිට වඩා ප්‍රබල විදිහට පිට කරනවා. එතකොට එහෙමනම් කෝපය ඇතිවීම ජීවිතයේ ස්වභාවයක්. එතකොට ඒ කෝපය නිසා සමහර ජීවිත ගත්තහම සාර්ථක පුද්ගලයින් බවට පත් වෙන්න අමාරුයි. කෝපයෙන් නිසා සමහර අය බන්ධනාගාරගත වෙලා තියෙනවා. සමහර අය වෘත්තීය ජීවිතය අසාර්ථක කරගෙන තියෙනවා. සමහර අය සමාජයේ අපවාදයට ලක් වෙනවා. එතකොට එහෙනම් සාර්ථක මිනිහෙක් වෙන්න කෝපය නෙමෙයි ප්‍රශ්නේ, කෝපය නියාමනය කිරීම. කෝපය තියෙනවා. දැන් අපි හැම කෙනෙක් ළඟම කෝපය තියෙනවා. දැන් මේ මොහොතේ කෝපය ඉන්නේදී කෝපය අවදි වෙනවා. කෝපය අවදි වුණාම ඒක මොන විදිහටද බලපාන්නේ? විවිධ ප්‍රතිඵල ඇති වෙනවා. ඉතින් අන්න ඒවා එකින් එක ගත්තාම කෝපය කියන්නේ මනෝභාවයක්. ඒක ඍණ මනෝභාවයක්. දැන් ධන කියන්නේ සතුට. ඒක හොඳයි. ජීවිතේ පවත්වගෙන යන්න, ජීවිතයට සංවර්ධනයක් ඇති වෙන්න, ජීවිතේ වර්ධනයට සතුට ඕනේ. එතකොට මේක ජෛව රසායනික වර්ධනයට පවා ඕනේ. එතකොට කෝපය සහ බය කියන්නේ ඍණාත්මක ආවේග දෙකක්. එතකොට මේ ආවේග දෙක මොහොතින් මොහොත ඇත්තටම අපි තුල ක්‍රියාත්මක වෙනවා නම්, අපි ජීවත් වෙන හැම තප්පරයකම කේන්තියෙන් ජීවත් වෙනවා නම්, අපි ජීවත් වෙන හැම මොහොතකම අපි බයෙන් බයෙන් ජීවත් වෙනවා නම්, ඒක අපේ සෞඛ්‍යයට හොඳ නැහැ. කායික සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය, අධ්‍යාත්මික සෞඛ්‍ය, ආවේගාත්මක සෞඛ්‍ය, අන්න එතනයි වැදගත් වෙන්නේ. අපි හැමදෙස්සම කතා කරන්නේ මානසික සෞඛ්‍ය ගැන, කායික සෞඛ්‍ය ගැන නැහැ. චිත්තවේගී සෞඛ්‍යකුත් තියෙනවා. ඒ ඉමෝෂනල් හෙල්ත්. එතකොට මේ චිත්තවේගී සෞඛ්‍ය මිනිස්සු එළිය කතා කරන්නේ නැති එක. එහෙනම් අපි සෞඛ්‍ය සම්පන්න වෙන්න, කායිකව සෞඛ්‍ය සම්පන්න වෙන්නට, මානසිකව සෞඛ්‍ය සම්පන්න වෙන්න, අධ්‍යාත්මික පැත්තෙන් සෞඛ්‍ය සම්පන්න වෙන්න ආවේගී සෞඛ්‍ය ඕනේ. ඒ ආවේග සෞඛ්‍ය කියන්නේ මොකද්ද?
සිතුවිලි ඒ වගේම හැඟීම් නියාමනේ. දැන් මට සිතුවිල්ලක් ඇති වෙනවා. ආ මේ සිතුවිල්ල මොකද්ද? ආ කවුරු හරි ගැන. ඒතකොට ඒ පුද්ගලයා පිළිබඳව මම හිතන සිතුවිල්ල එක සුභවාදී නැත්නම් අසුභවාදී නැත්නම් ප්‍රීතිමත් සිතුවිල්ලක් නැත්නම් කෝපාකාරී සිතුවිල්ලක් අන්න එහෙනම් අපි හැම කෙනෙකුටම මෙන්න මේ ආවේග තියෙනවානේ එතකොට ඒ ආවේග නියාමනය කරන්න ඕනේ එතකොට බය දුක ඊළඟ කෝපය ඊළඟ සතුට මෙන්න මේවා නියාමනය කරමින් ජීවිතයේ යහපැවැත්ම පාලනය කර ගැනීම තමයි ආවේගී සෞඛ්‍ය කියන්නේ එතකොට මරණය තෙක් අපිට මේක ඕනේ. දැන් හිතන්ද අපි අවුරුද්දේ වැඩි ප්‍රමාණයක් කේන්තියෙන් නම් ඉන්නේ. ඒතර මොකද ඉන්නේ? අපේ සීනි මට්ටම වැඩි වෙලා, අපේ අනෙකුත් භෞතික ක්‍රියාකාරීත්වය වැඩි වෙලා ඉක්මනින්ම මරණය කරා යන්න පුළුවන්. ඇයි මේ ප්‍රතිශක්තිකරණය පවා බිඳ වැටෙනවා? ඉතින් පාසල් දරුවෙක් නම් වැඩි කාලයක් හැම මොහොතකම වගේ කෝපයෙන් නම් ඉන්නේ. පාඩම් කරන්න බෑ. අමතක වෙනවා. එතකොට මොකද වෙන්නේ? එනම් මතක තියාගන්න, අධ්‍යාපනය ලබන්න, හොඳින් වෘත්තියක් කරන්න, gedara වැඩ කරගන්න, කෝපය කියන එක පාලනය කරගන්න ඕනේ, කලමනාකරණය කරගන්න ඕනේ. දැන් සමහර ගෘහණියෝ කුස්සියේ ව්‍යංජනයක් සකස් කරනකොට කෝපයෙන් පිහිය පාවිච්චි කරලා මුගක් හරි කපන්න කියලා අපි අහලා තියෙන ඇඟිලි පවා කපා ගන්නවා කියලා. ඒ කෝපය නිසා. එතකොට ඒ කෝපය පිට කරගන්න ක්‍රමය හොඳ නැහැ. ඉතින් එහෙනම් කෝපය නැතුව නෙමෙයි ඕන කෙනෙකුට කෝපය තියෙනවා. ඒක හැංගිලා තියෙන. එතකොට ඒක අඩු වැඩි වශයෙන් කොහොමද නියාමනය කරන්නේ? ඒක තමයි වැදගත් වෙන්නේ. එහෙමනම් කෝපය, සතුට, බය, දුක මෙන්න මේ වගේ අනිකුත් චිත්ත වේග එක්ක පවතින දෙයක්. මොකද සතුට නැත්නම් ජීවිතයක් නැහැ. එහෙනම් කෝපයක් තියෙනවා. කෝපය අපි පිට කරනවද නැද්ද? කෝපය පිට කරන්නේ කොහොමද? කෝපය කොහොමද අපි හැමතිස්සෙම දරාගෙන ඉන්නේ? මෙන්න මේක තමයි වැදගත් වෙන්නේ. අනිවාර්යෙන් අපි සාමාන්‍යයෙන් අපේ බෞද්ධ දර්ශනයත් අහලා තියෙනවා අෂ්ටලෝක ධර්මයන් කියලා. දුක තියෙනවා නම් සැපක් තියෙනවා, සතුටක් තියෙනවා නම් දුකක් තියෙනවා. මෙන්න මේ වගේ දේවල් අපි අහලා තියෙනවා. දැන් මහාචාර්යතුමනි, මට ඔබතුමාගෙන් අහන්න හිතුණා, අපි මේ ඉමෝෂන්ස් ගැන කතා කරපු නිසා මේ කෝපය කියන්නේ ඉමෝෂන් එකක් ඔබට සහ මට තියෙනවා. හැබැයි දැන් මේ ඉමෝෂන්ස් කියන එක, මේ කෝපය කියන එක ඇතිවීම හෝ නැතිවීමට මිනිස්සෙක්ගේ සමාජ පරිසරය, එහෙමත් නැත්නම් ඒ මිනිස්යාගේ ඉගෙනීම, අධ්‍යාපනය, ඒ වගේම තමයි ජීවත් වෙන පරිසරය, මේ හැමදේම කෝපය පාලනයට හෝ කෝපය ඇති කිරීමට බලපානවා වෙන්න පුළුවන්ද? බහුවිධ හේතු මේ කෝපය සඳහා බලපානවා. ඇත්තටම මනෝ සමාජ පරිසරය, අපි ජීවත් වෙන වටපිටාව බලපානවා. ඒ වගේම දැන් හුඟක් අද අපි ගමු gedara පවුල් ප්‍රශ්න වැඩිනේ. එතකොට දැන් අද වෙනකොට ආර්ථික ප්‍රශ්න වැඩි. මිනිස්සු ගොඩක් අද ගෙවල් වල නෙමෙයිනේ පොලිමේ ඉන්නේ. එතකොට තෙල් පොලිම ප්‍රධානයි. ඉතින් එතකොට හුඟක් මිනිස්සු ඉන්නේ කෝපයෙන්නේ. ඉන්ධන ටිකක් ලබා ගන්න යනවා නැති වෙයිද? පොලිමින් පණියද? එතකොට බලන්න හැම තැනකම අපි රෑට දකින්නේ ගුටි හුවමාරු. එතකොට ගුටි හුවමාරුවකට බලපාන්නේ කේන්තියනේ. කවුරුවත් දැකලා තියෙනොත් හිනාවිවි ගහ ගන්නවා නෑනේ. හිනාවිවි ගහ ගන්න තැනුත් තියෙනවා. දැන් සංගීත සම්දර්ශනයක නටන්න ගිහින් ඇති වෙන ආරගුල මම දැකලා තියෙනවා හිනාවිවිත් ගහ ගන්න. එහෙමද? අතන ඒක වෙනම එකක්. නම තෙල් පොලිමක් වගේ දෙයක දිහම නෙමෙයිනේ අවශ්‍යතාවය එක්ක එන්නේ. එහෙනම් මිනිස්යාගේ අවශ්‍යතා ලබා ගන්න බැරි වෙනකොට, ඉලක්ක ලබා ගන්න බැරි වෙනකොට ඇති වෙන්නේ කේන්තියනේ. එතකොට මේ සමාජ ආර්ථික පරිසරය. දැන් ඊළඟට තව ආදර සම්බන්ධතා කඩ වුණාම එතන කේන්තිය ඇති වෙනවානේ. එතකොට ඒක එකක්. ඊළඟට මොකක්වත් හේතුවක් නැතුව සමහරුණු කේන්තිය ඇති වෙනවා. එතකොට එතන තියෙන බයොලොජිකල් ෆැක්ටර්ස්, ඒ කියන්නේ ජෛව රසායනික විද්‍යාත්මක සාධකත් මේ කේන්තියට බලපානවා. අපි හිතමු සුවපත් වෙන්නේ නැති රෝගයක් කෙනෙකුට තියෙනවා. එතකොට එතන කායික හේතු, වෛද්‍ය විද්‍යාත්මක හේතු ගොඩක් දුරට මේ කෝපය එක්ක බලපාන්න පුළුවන්. ස්නායු විද්‍යාත්මක හේතු, මොළය පිළිබඳ සාධක මහ ගොඩක් තියෙනවා. ඉතින් මේ සියලුම සාධකත් එක්ක කෝපය අපි එක සාධකයක් මගින් විග්‍රහ කරන්නේ නැහැ. ගාක් දුරට අපි අද දකිනවා පෞල් ජීවිතය තුළ එන ප්‍රශ්න වැඩි කියලා. දික්කසාදය, අනියම් සබඳතා, මද්‍රව්‍ය ඇබ්බැහිකම්, මේ සියලුම දේවල් එක්ක ඇති වෙන ගැටුම්, පවුල තුළ ඇති වෙන ගැටුම් ඇත්තටම කෝපයට
ලොකු හේතුවක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මහාචාර්යතුමනි දැන් මේ 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 සමාජවට පිටාවත් එක දැන් මේ තියෙන ලංකාවේ තත්ත්වෙත් එක්ක තෙල් ටික ගහගන්න බැරුණාම gedara ewilla randunuwa tamange birindat ekka. එහෙමත් නැත්නම් සම්බන්ධතාවයක් තියෙනවනේ ඒ සම්බන්ධතාවයේ පළදුණ විදිය වැඩ කරනවා. එතකොට අර සමාජයේ තියෙන ගැටලුවත් නිවසට ගෙනල්ලා කෝපයෙන් කටයුතු කරන සමාජයක් තමයි අපිට හැදිලා තියෙන්නේ. ඕ ඩිෆෙන්ස් මෙකනිසම්ස් කියලා තියෙනවා. ඒ කියන්නේ සංරක්ෂණ ප්‍රයෝග. ඒ කියන්නේ දැන් හිතන්න දැන් බිරිඳගෙන් ගුටි කාලා යන පුද්ගලයා වෘත්තියට ඊට පස්සේ වෘත්තියේදී තමන්ට වඩා පහළ සේවකයෙකුට පහර දෙනවා. එතකොට එතන පෞලි ප්‍රශ්නු තියෙනවා. එතකොට gedara ප්‍රශ්නයකට මැදි වෙච්ච ගුරුතුමා ශිෂ්‍යයට පහර දෙනවා. ඉතින් එහෙමනම් නිලධාරීන් අද බලන්නකෝ ඇත්තටම කාරුණිකවද මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ. ඇත්තටම තෙල් ටිකක් ගන්න යන මිනිහට ගහන්න පුළුවන්. එහෙම නැත්නම් ගෑස් පෝලි මීන පුද්ගලයාට පහර දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආහාරයක් ගන්න ගියාම එහෙම වෙන්න පුළුවන්. බස් එකේ යනකොට පහර දෙන්න පුළුවන්. මහමග පහර දෙන්න පුළුවන්. අද මේවා දකින්නේ ඇයි මේ කෝපය නියාමනය පිළිබඳ මිනිස්සයාට හොඳ පුහුණුවක් නැති නිසා. ඒ නිසා චිත්තවේගී සෞඛ්‍ය පිළිබඳව අපේ රටේ මීට වඩා කතා කරන එක වැදගත්. ඒකයි මම ප්‍රකාශ කළේ. අද දික්කසාද වැඩියයි, අද ප්‍රශ්න වැඩියයි, අද ඇත්තටම ළමයි මේ මොනවාද ජංගම දුරකථන වලට ගොඩාක් ඇබ්බැහි වෙලා තියෙන්නේ. මේ සියලු දේට බලපානවා චිත්තවේග නියාමනය පිළිබඳ ප්‍රශ්නය. ඉතින් ඩැනියල් ගෝල්මන් කියන මහා මනෝවිද්‍යාචාර්යවන්ත කතාවක් කියලා තියෙනවා. අපිට තියෙනවා චිත්තවේගී බුද්ධිය කියලා එකක්, ඉමෝෂනල් ඉන්ටෙලිජන්. ඒ කියන්නේ මෙහෙමයි, අපිට පුළුවන් ද හැඟීම් කළමනාකරණය කරගන්න. අන්න අපිට පුළුවන් කෝපය කළමනාකරණය කරගන්න. ඒ කියන්නේ තමන්ට තමන් ගැන තියෙන අවබෝධය, තමන්ට අනිකා ගැන තියෙන අවබෝධය, තමන්ට සමාජය ගැන තියෙන අවබෝධය, ඔය පැත්තෙන් අපි අවබෝධය කියන එක පුළුල් කළොත් ඇයි අපි කේන්ති ගන්න. එතකොට අපි ගැනත් අවබෝධයක් තියෙනවා, අනිකා ගැනත් අපිට තේරෙනවා, සමාජය ගැනත් අපිට තේරෙනවා. එහෙනම් අපිට කෝපෙන් මිදෙන්න හරි ලේසි. එක, කෝපය දැවී යාමට ප්‍රධාන හේතුවයි. අපේ දැවී යාම කියන්නේ මොකද්ද? ජීවිතය දැවී යනවා, වෘත්තිය දැවී යනවා, අධ්‍යාපනය දැවී යනවා, අවසානය ඒක වෙන්නේ ඇයි? කෝපය නිසා. එහෙනම් කෝපය කියන්නේ වෛරය දක්වා යන දෙයක්. කෝපය කෙටි කාලීනව ඇති වෙන දෙයක්, එනවා නැතුව යනවා, සතුටු වෙනවා, එතනින් ඉවර වෙන්න පුළුවන්. වෛරය ඊට වඩා දිගු කාලීනව යනවා, සැලසුම් සහගතව යනවා. එහෙමනම් කෝපයත් වෛරයත් අංශ දෙකකට දාන්න පුළුවන්. එකක් තමයි තමන් පිළිබඳව ඇතින කෝපය, අනික තමයි අනින් පිළිබඳව ඇතිවෙන කෝපය. එතකොට අපි ඒක නම් කරනවා තමාගෙන් පලි ගැනීම, අනුන්ගෙන් පලි ගැනීම. තමාගෙන් පලි ගැනීම කියන්නේ මොකද්ද? සිය දිවි නසා ගැනීම. අනුන්ගෙන් පලි ගැනීම කියන්නේ මොකද්ද? ඝාතනය හෝ පහර දීම. අද මේ මහාචාර්යතුමනි ඔය කතාවත් එක්ක මට මතක් වෙච්ච දෙයක් තමයි අපේ තරුණ පරම්පරාව ගොඩක් වෙලාවට තමන්ගේ ජීවිතය නැති කරගන්න ආදර සම්බන්ධතා නිසා වගේම අපි මෑත කාලීන වගේම අපි ගොඩක් වෙලාවට අහලා තිබ්බ දෙයක් තමයි අර හත්තට පොලකට ඇනලා තමන්ගේ ප්‍රේමවන්තිය මරලා දාන්න, බෙල්ල කපලා ෂූට් කේස් එක දාගෙන යන්න. මේ කේන්තිය පාලනයක් නැතිකම සහ මේ පිළිබඳ අවබෝධයක් නැතිකම නේද මේක? ඔව්. අපි මම හිතන්නේ දැන් ඒත් එක්කම මේක මිදෙන ක්‍රමත් කතා කරන්න ඕනේ නේ. හරි, ඒක එතෙන්ට යමුකෝ. එනම් පෙම් කරනවා. පෙම් කරපු කෙනා තමන්ට අහිමි වේ යයි හැඟීමක් එනකොට ඇතිවෙන්නේ ප්‍රේමේ නෙමෙයිනේ, වෛරේනේ. මේ දෙකේ වෙනස කෙස් ගහක් කියලානේ අපි අහලා තියෙන්නේ. එහෙනම් ඇත්තටම ප්‍රේමය කඩ ලැබුණු තැන සතුට, ප්‍රේමය කඩ වූ තැන වෛරය. එසේනම් තමා දිවිනසාගෙන අනෙකා මරා දැමීම, මරාගෙන මැරීම අපි අනන්තවත් දැක්කා. පෙම්වතිය මරාදමා ඇත්තටම විවිධ තැන්වල අතහැරලා දාලා දෙනවා. ගඟවල් වලට, ඇලවල් වලට කැලේ විසි කරලා ගිහින් ගියපු තැන් අපි දැක්කා. එහෙනම් මේ වෛරය නිසානේ, කෝපයට වඩා එතන තියෙන වෛරය. එතකොට එහෙම දේවල් ඇත්තටම ඇති වෙන්නේ මොකක්ද? තමන් පිළිබඳ නියාමනය තමන්ට නැති වෙනකොට. මේක තමයි අපි අධ්‍යාපනයට අවශ්‍යයි. අපි අධ්‍යාපනයේ මේක නැහැනේ. එතකොට තමන් පිළිබඳ නියාමනය මොකද්ද? ස්වයන් අවබෝධය, ස්වයන් විනය, ස්වයන් පාලනය, මේවා ඉතාම වැදගත්. දැන් මේවා ඇති වෙන්නේ හුඟක් දුරට තමා තමාගෙන් ඈත් වීම නිසා. දැන් ඇත්තටම මට මගේ ජීවිතය ඇත්තටම මට අමතක වෙනවනම් මම නොමිනිස් වෙනවානේ, මම තිරිසන් වෙනවා, මගේ දේවත්වය මගින් ඈත් වෙනවා. අන්න බලන්න එතකොට මේ දේ කළොත් මට මොකද වෙන්නේ?
කියලා හිතන්න පුළුවන් නම් කවදාකවත් මිනිසුන්ට මේ වගේ දේවල් වෙන්නේ නැහැ. දැන් මේ පුද්ගලෙක් පෙම්වතිය අහිමි වුණාම පස්සේ මේක දරා ගන්න පුළුවන් වෙන්න බෑ. දරා ගන්න බැරි නම් මේකට මොකද කරන්නේ? අර ප්‍රචණ්ඩ විදිහට උත්තර හොයනවා. එතකොට එහෙමනම් අවසාන උත්තරේ හිතන්න පුළුවන් නම් තමන් මේක කළොත් එක්ක හිරේ යනවා. නැත්නම් තමන්ට මේක තමන්ගේ ජීවිතේ විනාශ වෙනවා. මේ ගැන හිතන්න පුළුවන් නම් මේ කෝපයෙන් මිදිලා මධ්‍යස්ථ මනසක් ඇති කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ කෝපය අපි දන්නවා අහිත කරයි. සෞඛ්‍යයට හොඳ නැහැ. මානසික සෞඛ්‍යයට හොඳ නැහැ. වෘත්තියට හොඳ නැහැ. අධ්‍යාපනයට හොඳ නැහැ. ගෙදර දොරේ වැඩවලට හොඳ නැහැ. මහගින්න ඒකයි දැවි යනවා කියන්නේ මහගින්න. එතකොට දැවි ජීවත් වෙනවද සතුටින් ජීවත් වෙනවද මේකයි අපි තෝරගන්න ඕනේ. ඉතින් එහෙමනම් දැන් අපින් අහයි නරඹන ඔබ මේකෙන් මිදෙන්න අපි මොනවද කරන්න ඕනේ කියලා නේ. ඉතින් ඇත්තටම මුලින්ම මනෝවිද්‍යාත්මක ක්‍රම ගොඩාක් තියෙනවා. එකක් තමයි මේ කෝපය විශ්ලේෂණය කර ගැනීම. ආවේගයේ කෝපය ඇති වුණාම මදක් අපිට පුළුවන් නම් ඇයි මට කේන්තිය ඇති වුනේ? කේන්තිය ආවේ මොකක් නිසාද? මේ මා තුළ ඇති වුණු කෝපය සාධාරණද? මෙන්න මේ විදිහට අපිට ඒ කෝපය පිළිබඳ සිද්ධිය විශ්ලේෂණය කරගන්න අන්න බලන්න. එතකොට ඒකෙ මිදෙන්න ලේසි. මොහොතක් පාසා ඔබට පුළුවන් නම් ඔබේ සිතුවිල්ල තේරුම් ගන්න කෝපෙන් මිදෙන්න හරිම ලේසි. එසේනම් සිත සමග සතිමත් වෙන්න. ඔබ කොතනද ඉන්නේ? ඔබ මොනවද කරන්නේ? ඔබ කරන දේ හරිද? මේ ගැන හිතන්න. මේ සොයන් විනිශ්චය තමා පිළිබඳ අවබෝධය කෝපයෙන් මිදීමේ වැදගත්ම දෙයයි. දැන් උදාහරණයක්, කෙනෙක් යනවා පිහියක් අරන් තවත් කෙනෙක් මරන්නට. ඇත්තටම යන අතරතුර ඔහුගේ හිත කියනවා මා මේ දේ කළොත් මගේ දරුවන්ට මොකද වෙන්නේ? මගේ බිරිඳට මොකද වෙන්නේ? මට මොකද වෙන්නේ? ඔහුගේ ගමන අතහරිනවා. ඉතින් පැහැදිලිනේ. එහෙනම් කෝපය මනෝවිද්‍යාත්මකව විශ්ලේෂණය කරන්න ඕන තරම් ක්‍රම තියෙනවා. සිය දිවිනසා ගැනීම ලංකාවේ වැඩිම කාලේ අපි කතිකාවතක් හැදුවා. ලංකාවේ වැඩිම මිනිස්සු ඇත්තටම සිය දිවිනසා ගන්න වසපානය කළා. එතකොට මහා මනෝවිද්‍යාචාර්ය කියන ලස්සන කතාවක්. ඒ තමයි ජීවිතයේ මොහොතක් වෛර කරන මිනිස්සයා තමන්ගේ සමස්ත ජීවිතයට වෛර නොකරති. හරි නේද? මම අද හවස සිද්ධියක් එක්ක මට කේන්ති ගියොත් මම මට වෛර කරනවා. ඒ නිසයි මම දිවිනසා ගන්න හදන්නේ. නමුත් ඒ මොහොතේ වෛරයෙන් මිදුනොත් මම කවදාකවත් මැරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ කාලේ හොඳ කතාවක් තිබුණා. වහා බීලා නම් මැරෙන්නේ. වහා බෝතලේ විනාඩි 20ක් ඇරෙන්න හදමු. එතකොට විනාඩි 20ක් වහා බෝතලේ කරකෝ ඉන්නකොට ආපහු ජීවත් වෙන්න හිතෙනවා. මැරෙන්නේ නැහැ. ඔය හුඟක් ගඟට පහින්ඩයි කියලා කේන්තියෙන් යන මිනිස්සු පැන්නෑම් පස්සේ බේරගන්න කියලා කියන්නේ. ඒ මොකද ඒ කෝපය ඇති වෙන මොහොතයි. එතකොට අපි මොහොතක වෛර කළාට අපේ ජීවිතයට, මොහොතක අනිකාට වෛර කළාට මුළු ජීවිතේම වෛරය නැහැ. මේ සිතුවිල්ල ඇති කරගන්න ඒක වැදගත් වෙනවා කෝපයෙන් මිදෙන්න. එතකොට ඒවා මනෝවිද්‍යාත්මක ක්‍රම ගොඩාක් දිනවා චර්යා. අපි මේ මහාචාර්යතුමනි අහලා තියෙන සාමාන්‍ය ජීවිතයේදී අපි අහන දෙයක් තමයි මේ 1 ඉඳන් 10ට ගයින්න, 10 ඉඳන් 1ට ගයින්න. මෙන්න මේ කතාව. මේක හරි කතාවක් දෙම නැත්තම් පාලනය කරගන්න පුළුවන්ද? ඔව්, ඒවා චර්යාත්මක ක්‍රම. චර්යාත්මක ක්‍රම රාසියක් දිනවා. දැන් 1 ඉඳලා කේන්දිය ගිය ගමන් අපි කියනවා රයිට් වාඩි වෙල SPR ගන්න එනම් ගණන් කරන් ආරෝහණ සහ අවරෝහණ විදියට 1 ඉඳලා 100ට ගණන් කරනවා. 100 ඉඳලා 1ට ගණන් කරනකොට අර සිද්ධිය අමතක වෙනවා. තමන්ට තමන්ගේ මනස තමන් ළඟට එනවා. එතකොට කේන්තිය පොඩ්ඩක් පස්සට යනවා. ඒ එක ක්‍රමයක්. ඉතින් එහෙමනම් දැන් අපි හිතන්න ගෙදර යම්කිසි බිරිඳක් සාම්පුරුෂයක රණ්ඩුවක් වෙනවා. රණ්ඩුවක් වුණ හැටි මම නම් කියන්නේ රෙද්දක් අරගෙන පොඩ්ඩක් වතුරට සපන් කුඩු ටිකක් දාලා හොදන්න අතුල්ලන්න. රෙද්ද ඉරුණට පාඩු නෑ. රෙද්දෙන් පිට කරගන්න ඕපේ. ඉතින් ඕවගේ මහ ගොඩක් තියෙනවා. එහෙම නැත්නම් රේඩියෝ එක දාන්නකො, සින්දුවක් අහන්නකො. එතකොට සින්දුවක් අහගෙන අර කේන්තියත් එක නටල බලන්න, පොඩ්ඩක් ඩාන්ස් කරන්න ගියතුලේ එතන අරක පිට වෙනවා. ඒ මොකක්වත් බැයි නම් ක්‍රම දෙකක් තියෙනවා. එක මූණදීම, දෙක පලායාම. කෝපයේදී මූණදීම නෙමෙයි හොඳ, පලායාම. එහෙනම් ලොකු විශාල ගැටුමක් ඇති වෙනවා නම් එතනින් පලායනකයි හොඳ. දුවන එක ජයග්‍රහණයක්, මූණ දෙන එක පෙරදුමක් නේ. ඒතර සමහර විට මූණ දෙනවා කෝපයත් එක්ක මූණ දෙනවා. එක්ක ගුටි ගන්නවා,
නැත්නම් තමන් ඉස්සර වෙලා තව කෙනෙකුට පහර දෙනවා. අවසානයේ මොකද වෙන්නේ? ඒ පුද්ගලයාගේ ජීවිතේම කාලකන්ණි වෙනවා. එසේනම් දැන් හුඟක් අය කොච්චර පසුතැවිලි වෙනවා ඇද්ද? මගේ කටින් මගේ කට වැරදුනා. අපරාධෙ මං එයා තරහ කරගත්තා. අර අපි සාමාන්‍ය කියන්නේ තරහ ගියම කියන දෙයක් මට මතක නෑනේ. තරහ ගියම මං ඕන දෙයක් කියලා දානවා. නමුත් අපිට නැති වෙන්න තියෙන හැමදේම නැති වෙලා මේ තරහ ගිය වෙලාවට. ඔව් අපිට ලොකු අවාසි සිද්ධ කරගෙන අපේ මුළු ජීවිතේම විනාශ කරගෙන. ඒ නිසා මොහොතක් ඇති වෙන කෝපය අපිට නැති කරගන්න ඕන තරම් ක්‍රම තියෙනවා. ජීවිත සංවර්ධනය සඳහා දිගු කාලීන වැඩසටහන් තියෙනවා. දැන් උදාහරණා යෝග වැනි සතිමත් භාවයේ පුහුණු කරන කෙනෙකුට ඇත්තටම මේක පාලනය කරගන්න ලේසි. ඒ වගේම දිනපතා සංගීතයත් එක්ක ජීවත් වෙන කෙනෙකුට මේක පාලනය කරගන්න ලේසි. సౌందර්ය ගොඩාක් ඉවහල් වෙනවා අපිට මේක. ඔව් ඔව් ඒකයි. ඉතින් ඇත්තටම හොඳ අධ්‍යාපනය, ඒ වගේම විනෝදය, సౌందර්ය, නිර්මාණශීලීත්වය මේව මහා ගොඩක් වටින දේවල්. එතකොට දැන් හුඟක් කෝපයෙන් නිසා නිර්මාණ හැකියාව අඩු වෙනවා. 21 වෙනි සියවසේ කුසලතා, සහයෝගීතාව ඒව නැතු වෙනවා. එතකොට සහයෝගයෙන් වැඩ කරන්ද් කෝපය කලමනාකරණය කරගන්න පහසු වෙනවා. ඒ වගේම හිතේ යම් ප්‍රශ්නයක් ආවොත් පිට කරගන්න. එතකොට මෙතන කොටස් දෙකක් තියෙනවා. කෝපය දරා ගැනීම, කෝපය පිට කර ගැනීම. කෝපය දරා ගැනීම අසුභ විදිහට කරන්න එපා. මොකද කෝපය දරා ගන්නයි කියලා ඇත්තටම මානසික රෝගී තත්වයකට පත් වෙන්න එපා. ඒක දරා ගන්න නම් ඒක විශ්ලේෂණය කරලා, ඒක කඩදාසියක ලියලා, එහෙම නැත්නම් හිතවත් කෙනෙකුට කියලා, මේ මේ මෙහෙම මට වෛරයක් තියෙනවා, මට මේ වෛරයෙන් මිදෙන්න ඕනේ, මට මේ කේන්දියෙන් මිදෙන්න ඕනේ. අන්න ඒ වගේ ගොඩාක් ක්‍රම තියෙනවා. Tamanට එහෙම කියන්න කෙනෙක් නැත්නම් වෘත්තීය මනෝවිද්‍යා උපදේශකවරයෙක් මුණ ගැහිලා ඒක පිට කරගන්න එක තුලත් ඇත්තටම යම් අස්වැසිල්ලක් තියෙනවා. ජීවිතේ සකස් කරගන්න ඕන තරම් ක්‍රම තියෙනවා. ඒ නිසා හිතන්න ඕනේ කෝපයත් එක්ක ජීවත් වෙනවද, මේක පිට කරගෙන ජීවත් වෙනවද? ඒක තමයි වැදගත් වෙන්නේ. ඔව් ඉතින් අපි අද දවසේ ඔබට මේ මාතෘකාව ලබා දෙන්නේ මේ ගෙවෙන වටපිටාවත් එක්ක ඔබ මානවයෙක් විදිහට, මිනිසෙක් විදිහට ඔබ හැමෝටම කෝපයවත් නැත්තම් තරහව පාලනය කරගන්න ටිකක් අමාරු. ඒ නිසා තමයි අපි මෙන්න මේ මාතෘකාවත් දවසේදී ඔබට ලබා දුන්නේ. කෝපය කොහොමද පාලනය කරගන්නේ සහ කෝපය කලමනා කරගන්නේ කොහොමද? අද දවසේදී අපිත් එක්ක එකතු වුණේ මහාචාර්ය ඥානදාස පෙරේරා මහත්මයා. ඉතින් ඔබතුමාට බෙහෙවින් ස්තුතියි කාල වේලාවත් එක්ක අද දවසේදී මේ පිළිබඳව කතා කිරීම හේතු වෙන්නේ. ඒ වගේම තවත් දවසක අපි කතා කරමු කෝපය පාලනය කර ගැනීම පිළිබඳව. බොහෝ වටිනා මේ මාතෘකාව ආයිබෝන් කියලා සමුදෙන්න සූදානම් මේ විශේෂයෙන්. ඉතින් ඔබට ආරාධනා කරනවා අපිත් එක්ක රැඳෙන්න, අපි කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම්. අචර ලැහැස්සෙලා ඉන්නවා ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේ මහත්මියත් එක්ක ඔබ හමුවට එන්නට. ඉතින් කෙටි විරාමයක් ලබා ගමු. අපි කෙටි විරාමයක නතුර නැවතත් එකතු වෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.